1977 මැති වරණයෙන් හයින් පහක ජයක් ලැබූ ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙරට ආර්ථිකය විවෘත කළේය. ආර්ථිකය විවෘත කිරීම නිසා බොහෝ නරක මෙන්ම බොහෝ හොඳද ඇතිවිය. විචාරකින් පවසන්නේ හොඳට වඩා නරක වැඩි වූ බවයි. හයින් පහක ජයක් ලද ජේ.ආර්. ජයවර්ධන මහතා අගමැති වූ අතර පසුව ව්‍යවස්ථාව වෙනස්කොට 78 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කරහා මෙරට පළමු විධායක ජනාධිපතිවරයා ලෙස තීරීපත් විය. 77 මහා මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කියා සිටියේ කොල්ලකාරී සිටුවරුන්ට එන්න ඉඩ හරිමු යන්නයි. එහි අරුත වන්නේ විදේශ ආයෝජකින් මෙරටට ගෙන්වා ගත යුතුය යන්නයි. එහෙත් එම ධන කුවේරයන් කොල්ලකාරී සිටුවරුන් බව ජේ.ආර්. ජයවර්ධන වටහාගෙන සිටියේය. එහෙත් ඔවුන්ට අප කොල්ලකෑමට අවස්ථාව නොදිය යුතු බව ඔහුගේ අදහස විය. ජේ.ආර්.ගේ දර්ශනය එසේවත් පසුව විවෘත ආර්ථිකය ශ්‍රී ලාංකේය ජන සමාජයට අක්කට යුතුකම් රැසක් සිදු කළේය. සීග්‍ර සංවර්ධනයක් 77න් පසුව අපේ ගම්පලාත්වලද සිදුවිය. වෙල මැතින් දෙවන්ත ලයිට් කණු සිටුවනු අපි දුටුවෙමු. එම ලයිට් කණු අතර දෙවන්ත බණ්ඩි ගැසුණු කම්බි අදිනු අපි දුටුවෙමු. වී කුරුල්ලන්ට, ලිහිනින්ට, දියකාවන්ට නම් එම කම්බි ලැගුම් හලක් බඳුවිය. වෙල මැදින් තිබූ ගුරුපාර දෙවන්ත බුල්ඩෝසර් වලින් තලා තාරපාරක් කරනු අපි දුටුවෙමු. ගමට එළිය දෙන්නට පැමිණි ලොවිගෙඩියක් වැනි භූමිතෙල් කරත්තය එදා සිට ගමට පැමිණියේ නැත. ඒ වෙනුවට සෑම ගේකටම විදුලිය ලබා ගැනීමේ අවස්ථාව උදා විය. ගම්මුන් හේනේ කුඹුරේ වැඩකොට රාත්‍රී සුවසේ නිදාගත් යුගය අවසන් වී රූපවාහිනිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නැරඹීමට ඇබ්බැහි වූ යුගයක් ඇරඹින. ගමට ලයිට් පැමිණ ජීවිතය ආලෝකමත් කළේද යන්න නැවත සිතන තරමට ගමේ සංවර්ධනය ක්‍රූර විය. අපට කුඹුර නැති විය. ඇනිකට් එක නැති විය. කුඹුර වෙනුවට කර්මාන්ත ශාලා ඉදිවිය. විශාල දුම්රුටු නගින චිමිනියක් සහිත කර්මාන්ත ශාලාවට ගමේ තරුණ තරුණියන් වැඩට ගියේත්, ගෙදර ආවේත් සිනහවක් නම් මුවෙහි රඳවාගෙන නොවේ. සේවා මුරය හඟවන නලාව මහ මූසල විධානයක් බඳුවිය. ශ්‍රමය සූරා කෑමට ලක්විය. වෙළඳ කලාප තුල සිනහවට වඩා ඉකි බිඳින හඬ පැතිරිනි. ගංගා ඇල තුල වාතය දූෂණය විය. අපේ සිතද ගතද දූෂණය වූයේ නැතැයි කීම අසත්‍යකි. විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල අපි දැන් භුක්ති විඳිමු. සෑම නිවෙසකම හෝ අප දන්නා අයෙකුට පිළිකාවක් ඇත. සෑම නිවෙසකම හෝ අප දන්නා අයෙකු ඇදුම රෝගීන් බවට පත්ව ඇත. මානසික ව්‍යාධීන් බොහෝය. කොල්ලකාරී සිටුවරු අපට දුන් දෙයට වඩා රැගෙන ගිය දේ බොහෝය. අපට අපේ නොවන අපේම රටක් නිර්මාණය විය. ජේ.ආර්.ට වැරදුනේ කොතැනද?